සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පවණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්න යන්නේ ශුද්ධ බයිබලයේ ගීතාවලිය 68 පස්වෙනි පදයේ කොටසකුයි. දෙවියන් වහන්සේ පියා නැත්තන්ට පියෙක් වනසේක. යමෙකුට යහපත් පියෙකු සිටියේ නම් ඒ පියා ඒ දරුවා වෙනුවෙන් කළ අනර්ග දේවල් ඉබේම මතකයට නැගෙනු ඇත. නමුත් තවත් අයෙකුට පියා යනු අසම්පූර්ණ සංකල්පයකුයි. සමහරට පියා මරණය හෝ වෙනත් හේතු නිසා දරුවන් අතහැර ගොස් සිටින්නට පුළුවන්. සමහරට දරුවන්ගේ බලාපොරොත්තු කඩ කර දෙවෙන්නට පුළුවන්. සමහරට දරුවන්ට රිදවීම කර තිබෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක දරුවන් හැරෙන්නේ කොහටද? දාවිත් රජු පියෙකු ලෙස තම යුතුකම් හරියාකාරව ඉෂ්ට කළේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ පියකම ඔහුට අවබෝධ වුණා. ඒ නිසායි ඔහු ගීතාවලිය 68 පස්සේ නිසා 6 වෙනි පදවල ලිව්වේ දෙවියන් වහන්සේ පියා නැත්තන්ට පියෙක් වනසේක හුදකලා වූවන් පෞල්වල වස්සනසේක යනුවෙන්. පෞල්තුමා රෝම 8:15 වෙනි පදයේ එය තවදුරටත් විස්තර කරමින් පැවසුවේ නුඹලා පුත්‍රකමේ ආත්මය ලබාගත්තුය යනුවෙනුයි. ඉන්පසු කුඩා දරුවන් පියාව අමතන අබ්බා පියාණන් යන වචනයත් එතුමා ඊට එකතු කළා. ක්‍රිස්තුස් වහන්සේව පාවා දුන් දිනෙත් පියාණන් වහන්සේට වේදනාවෙන් ඥාඥා කරන විට උන්වහන්සේ භාවිතා කළේ එම වචනයයි. උන්වහන්සේ වෙත හැරෙන ඕනෑම කෙනෙකු අපගේ පියාණන් වහන්සේ උන්වහන්සේගේ පවුලට පිළිගනු ඇති. අපි මෙනෙහි කරමු. යහපත් ලෞකික පියෙක් නිරූපණය කරන්නේ ස්වර්ගීය පියාණන් වහන්සේගේ ප්‍රේමයයි. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ, අපට ඔබ වහන්සේගේ පවුලේ කොටසක් වීමට අවශ්‍යයි. ඔබ වහන්සේගේ එකම පුත්‍රයාණන් වන ක්‍රිස්තුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගිය බව අප විශ්වාස කරනවා. අපට කමාවදී ඔබ වහන්සේ සතුටු වන ජීවිතයක් ගත කිරීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.